වතුකම් කරු ජනතාව පිළිබඳව දැවැන්ත වැඩ කොටසක් මේ අවුරුදු දෙක ඇතුළතදී ජනාධිපතිතුමන් ඉෂ්ට කරන්න ඕනි කරන සියලු පසුබිම හදලා අද වෙනකොට වතුකම් කරු ජනතාවට හොඳ හෙට දවසක් වෙනුවෙන් ඕරණ කරන සියලු දේ පිළිබඳව බොහෝමත්ම ඔබත් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න සූදානම් කරලා ඒ වලින් ප්‍රතිලාභයක් කොටසක් ඔබ වෙත ලබා දීලා අද ජනාධිපතිතුමන් ඔබ හමුවට ඇවිල්ලා තියෙන්නේ මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි එතුමන් කමිටුපත් කරලා ඔබ සාමාන්‍ය සමාජයේ ජනතාව සමග ඒ උරනුර ගැටි වැඩ කටයුතු කරන්න තිබුණු බාධාවන් අයින් කරන්නම වෙනම කමිටුවක් පත් කරා ඒ කමිටුව යටතේ තමයි ඔබේ ඉඩම් අයිතිය පිළිබඳව තීන්දුව ගන්න ඒ වගේම ඔබේ ගම්මාන පිළිබඳ තීන්දු ගැනීම පිළිබඳව වැඩ කටයුතු කළේ එතුමා මේවා කරේ මේ මැතිවරණයක් ඉලක්ක කළා නෙමෙයි මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තමයි එතුමා මේ කටයුතු ආරම්භ කළේ ඒ වගේම අද වෙනකොට ඔබේ වැටුප පිළිබඳ කාරණාව දැන් බොහොම විවාදයකට තුඩු දීලා තියෙන නිසා මම කැමතියි මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න වැඩි දේවල් කියන්න කලින් මේ වතුකම් කරුවන්ගේ වැටුප ඔබේ වැටුප සම්බන්ධයෙන් අපේ ජීවන් තොණ්ඩමාන් මැතිතුමන් ඒ වගේම ඔබේ රාමේශ්වරන් මන්ත්‍රීතුමන්ලා සෙන්දිල් තොණ්ඩමාන් ආණ්ඩුකාරතුමන්ලා ඇතුළු ඔබේ වෘත්තීය සමිතිය මේ ආණ්ඩුව පටන්ගත්තු වෙලාවේ ඉඳලම ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වෙච්ච දවසේ ඉඳලම මම මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා විදියට පත්වෙච්ච දවසේ ඉඳලම එතුමන්ලා සාකච්ඡා කළා මොකද අවුරුදු කීපයක් තිබිච්ච රටේ ආර්ථික අර්බුදයත් එක්ක ඔබේ ආර්ථිකේ කඩාගෙන වැටලා තිබුණා ජනාධිපතිතුමා නිරන්තරයෙන් මතක් කරන විදියට රටේ ආර්ථිකේ කඩාගෙන වැටිච්ච වෙලාවේ වැඩියෙන්ම දුක් විඳි ඔබ ඔබට තමයි වැඩිම ප්‍රශ්න තිබුණේ ඒ ප්‍රශ්න තිබිච්ච වෙලාවෙත් තේ දළු ටික කඩලා රටෙන් එළියට යවලා අපට අපනයන ආදායම ලබා ගන්න ඔබ දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා හැබැයි 2020 අවුරුද්දේ පරිදි වැඩි කරාට පස්සේ ඔබේ වැටුපක් තවම වෙනකන් වැඩි කළා නැහැ ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමේ වශයෙන් තීන්දුව ගත්තා ඔබේ වැටුප වැඩි කළ යුතුයි කියන. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව අනුව තමයි අපි සාකච්ඡාවට කීපයක් පවත්වලා ඒ සාකච්ඡාවට කිහිපයකින්ම වතු හාම්පුතුන් එකඟතාවයට පැමිණියේ නැති නිසා අපිට සිද්ධ වුණා පරිපාලක සභා කැඳවන්න. හැබැයි පරිපාලක සභාවලටත් ඔවුන් අවස්ථා කිහිපයකදීම ඒ නිල වශයෙන් ලබා දිය යුතු අවස්ථාවලදී නොපැමිණි නිසා තමයි අපි පනතේ බලයක් ප්‍රකාරව අපි තීන්දුවක් ගත්තේ 1350ක මූලික වැටුපකුත් තවත් 350ක දීමනාවකුත් වශයෙන් තීන්දුවක් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ බලය ප්‍රකාරව ඒ තීන්දුව අරගෙන ගැසට් කරලා විරෝධතා සඳහා දින 15ක් දින 14ක් ලබා දීලා ඒ මුදල ස්ථිර කරලා තමයි අපි කොටගලට ඇවිල්ලා නිවේදනය කළේ 1700ක් ඔබට ලැබෙනවා කියන එක. ඒක ජනාධිපතිතුමා නෙවෙයි පොරොන්දුවක් නෙවෙයි ජනාධිපතිතුමා දුන්නේ. සමහරු ඇහුවේ ජනාධිපතිතුමා පොරොන්දුනාද කියලා. ජනාධිපතිතුමා පොරොන්දුනේ නැහැ. ජනාධිපතිතුමා එදා මැයි මාසේ පළවෙනිදා කොටගලට ඇවිල්ලා එතුමා මටයි ඒක නිවේදනය කරන්න කියලා කිව්වේ. ඒ අපේ අමාත්‍යංශයෙන් ගත්තු තීන්දුවයි එදා එතුමා නිවේදනය කළේ. ඒ අවශ්‍ය නෛතික ක්‍රියාවලිය පසු කරලා ගිහිල්ලා. එතනින් පස්සේ වතු සමාගම් අධිකරණයට ගියා. අධිකරණය හරහා ලැබුණු තීන්දුව අනුව ඒකට ලැබුණු වර්ණ නියෝගය අනුව අපි තීන්දු කළා වෙනත් ක්‍රමවේදයක් මේ සඳහා පාවිච්චි කරන්න. ඒ අනුව තමයි අපි මේ වෙලාවේ නිකුත් කරපු ගැසට් නිවේදනය ආපස්සට අරගෙන ඒ නඩුව දැන් අයින් කරගන්න දෙපාර්ශවයටම සිද්ධ වුණා. දැන් නඩුව නෑ උසාවියේ. එතකොට අපි සඳුදා නැවත වතාවක් පරිපාලක සභාව රැස් වෙනවා. ඒ පරිපාලක සභාවේදී අපි කලින් යෝජනා කරපු 1350ක මූලික වැටුපත් ඒ වගේම 350ක් ඉපයීම් වලට යටත්ව ඔබට දීමනාවක් වශයෙන් උත් ලබා ගැනීමේ තීන්දුව ස්ථිර කරලා අපි 12 වෙනි සඳුදා ඒ කියන්නේ ලබන සඳුදා හෙට නෙමෙයි අනිද්දාට අපි මේ තීන්දුව ලබා ගන්නවා කියන එක මම ඕගලන්ට ඕනකමින් මතක් කරනවා ඒක අපි සියලු වැඩ කටයුතු ඒ සඳහා සූදානම් කරලා තියෙනවා මොකද සමහරු ඒකට දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කළා මුලින් අපි 1700යි කියලා කියනකොට 1350යි 350ක් දීමනා කියලා අපි කියනකොට මේකට හිනා වුණා දිගම්බරන් වතුකම් කරුවන් නියෝජනය කරන නායකයෙක් විදියට හිටියට මේ 1700 වැඩි කරන්න කියලා කිසිම තැනක මට ඇවිල්ලා කියලා නැහැ
කිසිම තැනක ඇවිල්ලා අපේ වෘත්තීය සමිති සාකච්ඡාවලට ඇවිල්ලා ඉල්ලීම් කරලා නැහැ ඔබ වෙනුවෙන් වැටුප වැඩි කරන්න කියලා. හැමදාම බැලුවේ ජීවන් තොණ්ඩමන් මැතිතුමාලා CWC එක වැටුප වැඩි කරන්න කියලා කිව්වහම ඒක වැටුප වැඩි කරයිද නැද්ද කියලා මට කතා කරලා අහනවා. අහන්නේ මොකක්ද? ඒ කියන්නේ මේක වෙයිද නොවේයිද? බයේ හිටියා වතුකම් කරුවොන්ට පඩිය හම්බ වුණාම තොණ්ඩමන් මැතිතුමාලා ශක්තිමත් වෙයි එහෙම වුණොත් අපි වැටෙයි කියලා හැම දිස්සෙම මේකට කකුලෙන් ඇද්දා. හැම දිස්සෙම කකුලෙන් ඇද්දා. ඒ කකුලෙන් ඇද්ද විතරක් නෙවෙයි වතු සමාගම් එක්ක ඩීල් ගහලා වතු සමාගම් එක්ක සාකච්ඡා කරලා ඔය 1750 අපි දෙනවයි කියලා කිව්වහම ඒ අයව අධිකරණයට යවන තැනට පිටිපස්සේ ඉඳගෙන ඇතම් ඔවුන්ව මේක කරන්න බැරි වැඩක් මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක නීත්‍යානුකූල නැහැ එහෙම කියලා මාධ්‍යයටත් ඇවිල්ලා ප්‍රකාශ කළා. කරලා මේ වතු සමාගම් උසිගැන්වීම සිද්ධ කළ අධිකරණයට යන්න මේ කවුද? මේ වතුකම් කරු ජනතාවම නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න පුද්ගලයා තමයි දිගම්බරන්. ඒ ඇතුළු කණ්ඩායම තමයි ඒ ඔබට විරුද්ධව නඩුව දාන්න ඕනි කරන වැඩ කටයුතු පිටිපස්සෙන් ඉඳලා කටයුතු කළේ. ඒ අය තමයි මාධ්‍යයට ඇවිල්ලා උසිගැන්වීම කළේ. ඒ විතරක් නෙවෙයි අධිකරණයෙන් මේ වාර්ණ නියෝගය ලබා දුන්නාම මාධ්‍යයට ඇවිල්ලා හරි උජාරුවෙන් කතා කළා. ඔය වැඩ කෙරෙන්නේ නැති වැඩ. හරිනම් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් දුක් වෙන්න ඕනි. වතුකම් කරු නායකයෙක් නම් හැබැයි මොකක්ද කරේ? වතුකම් කරු නායකයෙක් විදියට වතුකම් කරුවගේ වැටුප වැඩි කරාම ඒක නවත්තුවාම අධිකරණයෙන් මාධ්‍යයට ඇවිල්ලා බොහොම හිනා වෙවි කිව්වා. ඒ කරන්න බැරි වැඩ අපි දන්නා ඕක කරන්න බෑ කියලා. එතකොට කාටද ඒ අය ආදරේ? ඒ අය ඔබට ආදරේයි නෙමෙයි. ඔබේ වැටුප වැඩි වෙනවට විරුද්ධවයි ඔවුන් කටයුතු කළේ කියන එක මම කියනවා. හැමදිස්සෙම කිව්ව ඔව්වා බොරු වැඩ කිය කී තමයි කියන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයි ඔය රාධාකෘෂ්ණන් ඔය කණ්ඩායම් සියලු දෙනා ඒ විදියට තමයි වැඩ කටයුතු කළේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. දැන් අද අපි සඳුදා මේ වගේ තීන්දුවක් ගන්න තියෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ පක්ෂ සමාජිකත්වයේ අයින් කරලා මගේ ඇමති ධූරය අයින් කරනවා. ඇයි? සඳුදා වතුකම් කරුවන්ට 1700ක් දෙන්න මනුෂ්‍ය නානයක්කාර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට ඒක බංකොලොත් කරන්න ඕනි. රටට ඩොලර් බිලියන 12ක් ගෙනල්ලා තියෙනවා විදේශගත ශ්‍රමිකයන්ගෙන්. මිනිස්සුන්ට තෙල් ගෑස් බෙහෙත් ලැබිලා තියෙනවා. මිනිස්සු ආයි ජීවත් වෙනවා, පාර යනවා. ආයි ජනාධිපතිතුමා රට ශක්තිමත් කරලා තියෙනවා. මේක කොහොම හරි කඩාකප්පල් කරන්න ඕනි. ඒ නිසා ඒ තීන්දුව අරගත්තා. අපේ පක්ෂ සමාජිකත්වයේ අයින් කරලා අපිව පැත්තකට දාලා මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. හෙට දවසේදී ඔබට 1700ක් වැඩි කරන්න වැඩ කටයුතු කරපු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව වැඩ කරපු අපිව අයින් කරන්න කටයුතු කරන්නේ ඇයි? මිනිසුන්ට ආදරේ නිසාද? වතුකම් කරුවන්ට ආදරේ නිසාද? නෑ. වතුකම් කරුවන්ට වඩා තමන්ගේ ඡන්දේ වටින නිසා. එතකොට එහෙනම් අපි කල්පනා කරන්න ඕනි කවුද සැබෑ ලෙසම වතුකම් කරුවන්ට ආදරේ, වතුකම් කරුවන් වෙනුවෙන් වැඩ කරේ, වතුකම් කරුවන් වෙනුවෙන් වැටුප වැඩි කරන්න බය නැතුව තීන්දුව ගත්තේ? ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමා බය නැතුව කිව්වා මේ රටේ වතුකම් කරුවන්ට පඩිය ගෙවන්න බැරි නම් කරුණා කරලා කරන්න බැරි අය වතු ටික බාර දීලා යන්න කියලා. ඒ පණිවිඩය ගිහිලා තියෙන නිසා අද වතු හාම්පුතු අපිට ඇවිල්ලා එක එක්කෙනා පෞද්ගලිකව කියනවා නෑ අපි පඩිය ගෙවන්නම් අපිට මේ කට්ටියත් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න බැරි. අරය විරුද්ධයි මෙයා විරුද්ධයි. හැබැයි බහුතරයක් දැන් වතු හාම්පුතු කැමති වෙලා ඉවරයි මේ පඩිය ගෙවන්න. සමහර සමාගම් ඔබට ගෙව්වා, 1700 ගෙව්වා ඇතම් සමාගම්, රජයේ සමාගම් දෙක ගෙව්වා. රජයේ සමාගම් දෙකට අවශ්‍ය කරන EPF PTF ගෙවන්න කැබිනට් මණ්ඩලයෙන් ජනාධිපතිතුමා ඕනි කරන අරමුදල පාස් කරලා දීලා තියෙනවා. ඒ නිසා බය නැතුව ඉන්න ඔය ඒ අනිත් කට්ටිය ඔබට බොරු මූණිච්චාවට ඇවිල්ලා ඔබව රවට්ටලා ඡන්ද ගන්න උත්සාහ කරාට ඔබේ ඉඩමේ අයිතිය, ඔබේ ජීවත් වීමේ අයිතිය, ඔබේ වැටුප වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරන්නේ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. එතුමට විතරයි මේක කරන්න පුළුවන් කියන එක මම මේ වෙලාවේ මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.